මම නම් කියන දැන් අපි දැක්කොත් සමගි ජන බලවේගයේ මේක හුදු හුදු ප්‍රකාශයක් පමණක් නෙවෙයි සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමක් ඉන්නවා ආර්ථික කණ්ඩායම ගැන කිව්වොත් හර්ෂද සිල්වා ඉරාන් වික්‍රමත කබීර් හෂිම් අපේ ආර්ථික කණ්ඩායමක් ඉන්නවා මේ ආර්ථික කණ්ඩායම පුන පුනා කතා කරනවා මේ ණය අර්බුදය සම්බන්ධයෙන් ණය උගුලෙන් මිදීමට අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්ම ආර්ථික ගොඩනැගීමට කරුණු 10ක් කියන මේ බ්ලූ ප්‍රින්ට් එක හර්ෂද සිල්වා පසුගිය ජූලි මාසේ එළි දැක්වුවා මෙන්න මේකේ තියෙන කරුණු වර්තමානයේ දැන් වෙනකොටත් ලංකාවේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපි කියපු දේවල් ඇත්තටම සමහර දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් එතනින් එහාට ගිහිල්ලා සමගි ජන බලවේගයේ හැම වෙලේම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හරි දේ ප්‍රකාශ කරේ. මේ අපි මාධ්‍ය හැටියට ගත්තොත් අපි මාධ්‍ය හැටියට ගත්තොත් සමහරක් වෙලාවට අපි අර පොපියුලර් දේවල් කියන්නේ නැහැ. ප්‍රසිද්ධ දේවල් කියන්නේ නැහැ. ජනතාවට මිහිරි ඇහෙන්න ඕන දේවල් කියන්නේ නැහැ. නමුත් හරි දේ කතා කරලා තියෙනවා. ණය උගුලෙන් මිදීම සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි හර්ෂද සිල්වා ණයවෘද්ධයෙන් ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා. ණය අර්බුදය කළමනාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම ස්ථාවර කිරීම, වියදම පාලනය කිරීම, රාජ්‍යංශ කළමනාකරණය, බලශක්තිය හා මහජන උපයෝගිතා, වෙළඳාම කර්මාන්ත කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළඳ පොළ ප්‍රතිසංස්කරණය, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ විනිවිද භාවය සහ වගකීම. මෙන්න මේ කරුණු යටතේ අපි රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා. ඉතින් මෙන්න මේ වගේ අපි එළමෙන 14 වෙනිදාට අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. ඒ හරහා මේ රටේ තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් ඍජු විසඳුම් මේක හරහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ජනතාවකින් ඉල්ලන්නේ ජනවරම ලබා දෙන්න මේ තීන්දුව තීරණ ගන්න මේව මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න කණ්ඩායමක් ඉන්න පුද්ගලයෝ කණ්ඩායමක් ඉන්න තැන හරියට බලලා හිටගන්න කියලා. අද පාර්ලිමේන්තුවේ ගිහිලා මේ දේශපාලන නාටක සහ මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා මේ එක එක අපි ඇවිල්ලා හැම දෙයකටම විසඳුම හොරුවල්ලනවානේ. අපි හොරුවල්ලනවා. ඉතින් හොරුවල්ලන්න පුළුවන් දැනුත් ඒගොල්ලෝ මේ මොකද පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් තියලා ෆයිල් ගණනාවක් ඉදිරිපත් කරලා කිව්වා අපි ගාව ෆයිල් තියෙනවා කියලා. එකඳු නඩුවක් දාලා තියෙනවද? අද අල්ලස්සා දූෂණ කමිෂන් සභාව වෙනුවෙන් ඍජුව ගිහිලා ප්‍රශ්න කළා තියෙනවද? ඉතින් මෙහෙමයි මිනිසුන්ට කියන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කරන්න දැක්මක් තියෙන මොළයක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ. ඒ මිනිස්සු මං කියනවා ඉන්නේ සමගි ජන බලවේගය කියලා. අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලොකු කලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.